වසර 15ක් තුල රට සංවර්ධනය කිරීමේ උපාය මාර්ගික සැලැස්මේ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමේ අවස්ථාවට දේශපාලන පක්ෂ නායකයින් වෘත්තිකයින් සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ගිවිසුමට අත්සන් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ නායකයින් සිය අදහස් මෙසේ පළ කළා. අපි එකට එකතු වෙමු, අපි එකට ගමනක් යමු. රට හිතන්න බැරි විදිහට දියුණු වෙනවා. බලා ඉඳෙද්දී අපිටම අදහ ගන්න බැරි විදිහට මේ රට දියුණු වෙනවා. අපේ ආනන්ද සමරකෝන් සූරීන් අපිට අපේ ජාතිකයේ ඊය හදලා දුන්න වෙලාවෙත් කිව්වේ එක මමකගේ දර කැළ බැවිනා යමු යමු වී නොපමා ප්‍රේම වඩා සැම ભેද දුරැරලා. නමෝ නමෝ මාතා. අපි ප්‍රේම වඩනවද ભેද දුරැරනවද මන් දන්නේ. අපි ප්‍රේමය නෙවෙයි දැන් වඩන්නේ, අපි ඊර්ෂාව ක්‍රෝධය වඩනවා. මේකයි අපේ තියෙන එකම ප්‍රශ්නේ. ප්‍රශ්නේ එකයි, ඒකට විසඳු උත්තර අපි හොයනවා. කරුණා කරලා අපි එකතු වෙලා ලොකු ලස්සන ගමනක් ඉස්සරහට යමු. ලංකාවේ උඟ දෙනෙක් හිතනවා මේ අල්ලස දූෂණය වළක්වන්න පුළුවන් වෙනවා කියලා. අපිට ඒක වළක්වන්න බෑ. ඒක වළක්වන්න පුළුවන් වෙන්නේ නෛතික ක්‍රමයකින් සහ ඒ පිළිබඳ නෛතික ක්‍රියාවලියක් නිර්මාණය කිරීමෙන්. මේ සඳහා තාක්ෂණය බහුලව භාවිත කරන කාලයට ඇවිල්ලා තියෙනවා. මම පිළිගන්නේ පුද්ගලයන් හිරේ දාලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. ඒක වෛරී අදහසකින් රටක් ගෙනියන්න බෑ. වැරදක් කරලා තියෙනවා පුද්ගලයෙක් ඒ පිළිබඳ දඬුවම් කරන එකක්. නමුත් දඬුවම් කිරීමේ බලය දේශපාලන පක්ෂ අතර ගන්නවට මම විරුද්ධයි. ඒක වෛරකාරී ස්වරූපයක්. එහෙම තර රටකට යන්න බෑ. ඒ නිසා නීතිය ක්‍රියාත්මක වේ අම්මාකාරක හොඳින් ක්‍රියාත්මක වෙන අතරතුර දේශපාලන පක්ෂවල දෙන කාර්යය තමයි වැරදි සිදුවීම වැළැක්වීම සඳහා පුළුවන් තරම් ක්‍රමවේදයන් ඒ පාලන ක්‍රමයට ඇතුල් කිරීම. අපි ඔක්කොම එකතු වෙලා දැනුවත් කරලා ඒ කටයුතු හදමු. එතකොට අපි ඔක්කොටම මේ රට කාටත් සියලු දෙනාට සතුටින් ඉන්න පුළුවන් සාර්ථක රාජ්‍යයක් බවට පත් කරගන්න පුළුවන්. ඒකට තමයි මේ කටයුතු මෙවන්නේ. ඒ සඳහා අපි සියලු දෙනා එකතු වෙලා රට හදන්න දායක වෙමු කියලා ප්‍රාර්ථනා කරමින් අපි එකමුතුවක් හැටියට එකතු වෙලා තියෙනවා. සමසිත ඇත්තන්සේ එකම දෙයක් ඉෂ්ට කර ගැනීමට, ඒ මේ රට සතුටු දෙයක් කර ගැනීමට, නිර්මාණය කර ගැනීමට අපි එකතු වෙලා තියෙනවා. ඒ සඳහා උපාය මාර්ගික වැඩපිළිවෙලක අවශ්‍යතාවය පිළිබඳ අපි එකඟ වෙලා තියෙනවා. ඒ අපේ දසවැදෑරුම් වැඩපිළිවෙල තුළ අපි අන්තර්ගත කළ තියෙනවා. එම උපාය මාර්ගික වැඩපිළිවෙල මේ 27 වෙනිදා වෙනකොට අපි ජනතාගත කරන්නට යූසුලුව කටයුතු කරමින් සිටිනවා.